GTA 6 official announcement trailer Guinness වාර්තා ත්‍රිත්වයකට මේ වෙද්දි හිමිකම් කියනවා. ඔයා GTA 6 වල ප්‍රධාන චරිත දෙකෙන් වැඩිපුරම කැමති ලුසියාටද? එහෙම නැත්නම් අපි තාමත් නම නොදන්න ඉදිරියේදී ජේසන් වී කියලා හිතන ලුසියාගේ සහායකයාටද? ඉතින් ඔන්න අවසානයේදී අපි හැමදෙනාම මග බලාගෙන හිටපු GTA 6 game එක අනවුන්ස් කරා. 2013 සැප්තැම්බර් 17 වෙනිදා GTA 5 release කරලා හරියටම අවුරුදු 10යි මාස 2යි දවස් 28කට පස්සේ තමයි මේ GTA 6 trailer අපිට බලන්නට පුළුවන් වුණේ. මේ trailer එක ඇත්තටම සැලසුම් කරලා තිබ්බ වෙලාවට කලින් release වුණා. එහෙම වුණත් මේ GTA 6 trailer එක විසින් මේ වෙනකොට Guinness වාර්තා කීපයක්ම තියලා තියෙනවා. ඉතින් අපි අද සෝදානම් වෙන්නේ මේ කාලයක් තිස්සේ අපි අනුමාන කරපු GTA 6 ගැන ඇත්තටම කතා කරන්න. GTA 6 ගැන අපි කරපු අනුමාන හරියද? ඒ අනුමාන වලින් ඇත්තටම game එකේ දකින්න පුළුවන් වෙන්නේ මොනවද කියන දේවල් ගැන අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ trailer එකේ අපි මතු පිටින් දැක්ක දේවල් ගැන කතා කරන්න. මේ trailer එක ඇතුලේ videos කිහිපයකම කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ නිසා අපි අද මේ announcement trailer එක ගැන සරලව කතා කරමු. ඉදිරියට මේක පියවරෙන් පියවර අපි ගැඹුරටම විශ්ලේෂණය කරමු. එහෙනම් අපි අද කතා කරමු අවුරුදු 10ක් තිස්සේ අපි මග බලාගෙන හිටපු GTA 6 වල පළවෙනි announcement trailer එක ගැන. දින 3650කට වැඩි කාලයක් තිස්සේ ඇඟිලි ගනිමින් සිටි මුළු ලෝකයේම වීඩියෝ ගේමින් කමියුනිටි එක අමන්දානන්දයට පත් කරමින් GTA franchise එකේ මීළඟ ගේම් එක විදිහට GTA 6 2023 දෙසැම්බර් මාසේ 5 වෙනිදා තමන්ගේ පළවෙනි official announcement trailer එක ට්‍රිලියන සංඛ්‍යාත ජනතාවක් හමුවේ උදාහරණ ලැබුවා. අදින් වසර 12කට පෙර release කරපු GTA 5 trailer එක පසුගිය වසර 12 තුලදීම නරඹුම් වාර මිලියන 102ක් සටහන් කරද්දී GTA 6 trailer එක release වෙලා ගත වී ගිය මුල් දින දෙක තුලදී එය මිලියන 120ක නැරඹුම් වාර ප්‍රමාණයක් වාර්තා කරමින් GTA 5 trailer එක වසර 12 තුලදීම වාර්තා කළ ප්‍රමාණය ඉක්මවා යාමෙන් GTA 6 කියන්නේ gaming community එක කොයිතරම් අවධානයෙන් බලාගෙන හිටපු game එකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේ GTA 6 official announcement trailer එක Guinness වාර්තා ත්‍රිත්වයකට මේ වෙද්දි හිමිකම් කියනවා. ඒ තමයි release වෙලා පළවෙනි පැය 24 තුල YouTube platform එක තුල වැඩිපුරම නැරඹුම් වාර ගණනක් ලබාගත් video game trailer එක ගණනෙන් ඒ මිලියන 90ක් පළමු පැය 24 තුලදී වැඩිම likes ප්‍රමාණයක් YouTube video එක ගණනින් ඒ මිලියන 8.9ක් සහ YouTube තුල පැය 24ක් තුලදී වැඩිම ප්‍රමාණයක් නරඹන ලද music video එකක් නොවන video එක කියන වාර්තා ත්‍රිත්වය මීට පෙර අනුමාන කෙරුණු විදිහටම තප්පර 90ක් පුරා දියුණු GTA 6 announcement trailer එක GTA වෘතාන්තයේ මීළඟ කඩේම පිළිබඳ සරල සහ පැහැදිලි අදහසක් අපට අරගෙන ආවා. මේ GTA 6 trailer එක මුලින්ම release කරන්න Rockstar සමාගම විසින් සැලසුම් කරලා තිබුණේ 2023 දෙසැම්බර් මාසේ 5 වෙනිදා Eastern time එකෙන් උදේ 9ට. නමුත් මේ trailer එක ඉන් පෑ 12ක් පෙර සමාජ මාධ්‍ය හරහා ලීක් වුණා. ඉන් අනතුරුව තමයි Rockstar සමාගම විසින් තීරණය කරනු ලැබුවේ සැලසුම් කළ වේලාවට පෙර GTA 6 නිල ට්‍රේලර් එක නිදහස් කරන්න. ඒ අනුව නියමිත වේලාවට පෑ 12කටත් වඩා පෙර ආතුව GTA 6 game එකේ පළවෙනි නිල announcement trailer එක ජනගත කෙරුණා. GTA 6 කියන්නේ මුළු ලෝකයක් බලාගෙන හිටපු අලුත් game එකක් වුණාට මේකට පසුබිම් වෙන්නේ නම් GTA වලට අලුත් නගරයක් නෙවෙයි. GTA 6 වල ප්‍රධානම location එක වෙන්නේ Y City එකයි. මීට පෙර අවස්ථා ගණනාවකම අපි කතා කරපු විදිහට GTA 6 ගැන කලින් ඉඳන්ම වගේ තිබුණු අනුමානයක් තමයි එයට පසුබිම් වෙන්නේ GTA වල කලින් අරගෙනාව YC2මයි කියලා. ඉතින් ඒ අනුමානය හරියටම හරි ගියා. ඒ වගේම GTA 6 වල කතාව දිවියන්නේ වර්තමාන කාලය තුල හරියටම කියනවා නම් 2002 වර්ෂයේදී GTA YC2 වලින් දැක්ක YC2කට වඩා දශක දෙකක් අලුත් වුණු YC2ක් තමයි GTA 6 වලදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ සංසන්දනය හරි අපූර්වට Rockstar විසින්ම සමාජ මාධ්‍ය ජාල හරහා පෙන්වලා දීලා තිබුණා. 2002 වර්ෂයේ YC1ත් වර්තමාන GTA 6 එකේ YC2ත් අතර විශාල වෙනසක් පවතින
පවතින බවට මෙයින් අපට තහවුරු කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති මේ වයිසිටි කියන නගරය රොක්ස්ටාර් සමාගම විසින් ගොඩනැගුවේ ඇමරිකාවේ මියාමි නගරය ආශ්‍රය කරගෙන කියලා. නමුත් මියාමි නගරයේ මේ වසර 20කටවත් සිදු නොවු තරමේ වෙනසක් වයිසිටි වල නම් වෙලා තියෙන බව පැහැදිලි. කොහොම වුණත් මේ GTA 6 ට්‍රේලර් එක දකිද්දී වයිසිටි නගරයට අයත් නොවන තරමේ ග්‍රාමීය තැන් කීපයක් අපට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙහි වයිසිටි එකට අමතරව තවත් ස්ථාන ගේම් එකට ඇතුළු වේවි. දැනට දැනගන්න ලැබිලා තියෙන විදිහට ප්‍රධාන නගර 3ක් සහ කුඩා නගර 4ක් GTA 6 වල මැප් එකට අයත් වෙනවා. එයින් එකක් ගැන තොරතුරු දැනටමත් මාධ්‍යට නිදහස් වෙලා අවසන්. ඒ තමයි පෝට් ගෙල්හෝන්. මේ පෝට් ගෙල්හෝන් ගොඩනගලා තියෙන ඇමරිකාවේ පැනමා සිටි එක ආශ්‍රය කරගෙන. ඒක ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තියෙන කුඩා විරල නගරයක්. මේ නගර 7 අතර අපට ගේම් එක තුලදී ෆාස්ට් ට්‍රැවල් ආකාරයෙන් පමණක් ගමන් කළ හැකි බව තමයි දැනට දැනගන්න තියෙන්නේ. GTA 6 අනවුස්මන්ට් ට්‍රේල් එකෙන් අපට මෙහි ප්‍රධාන චරිත දෙක හඳුනා ගන්න පුළුවන් වුණා. මේ හඳුනා ගැනීමත් සමගම GTA 6 වල ප්‍රධාන චරිත ගැන තිබූ අනුමාන කිහිපයක්ම තහවුරු වුණා. ඒ තමයි මෙහි ප්‍රධාන චරිත එකකට වඩා සිටින බව, එක් ප්‍රධාන චරිතයක් කාන්තාවක් වන බව සහ මේ ප්‍රධාන චරිතවලට පසුබිම් වෙන්නේ ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ 1930 දශකයේ ජීවත් වූ මංකොල්ලකරුවන් විලක් වූ බොනී සහ ක්ලයිඩි බව. 1930 දශකයේ පුරාවට ඇමරිකාවේ බීචනය පතුරුවාලු බොනී පාකර් සහ ක්ලයිඩි බරෝ 1934 දී මියගියත් ඔවුන් දෙදෙනාගේ නම් ඉන් දශක 9කට පසුවත් ජීවමාන කරන්නට GTA 6 මේ අනුව සමත් වෙනවා. ඉතින් මේ යුවලගෙන් කාන්තා චරිතය ගේම් එක තුළදී හඳුන්වන්නේ ලුසියා විදිහට. ඒ අනුව ලුසියා අපේ එක ප්‍රධාන චරිතයක් බවට පත් වෙනවා. නමුත් මේ GTA 6 ට්‍රේලර් එක පුරාවටම ලුසියාගේ සහායකයාගේ නම නම් කිසිම තැනක කියවුනේ නැහැ. නමුත් දැනට දැනගන්නට තියෙන විදිහට ඔහුගේ නම තමයි ජේසන්. ඒ කියන්නේ GTA 6 වල අපේ ප්‍රධාන චරිත දෙක ලුසියා සහ ජේසන් බවට පත් වේවි. ගොඩක් වෙලාවට මේ දෙපළ වෙන වෙනම චරිත දෙකක් විදිහට ගේම් එක තුළදී මෙහෙයවන්නට අපට අවස්ථාවක් ලැබේවි. GTA 6 වල තියෙන තවත් ආකර්ෂණීයම දෙයක් විදිහට මේකේ කැරක්ටර් මොඩිෆිකේෂන්ස් හඳුන්වන්න පුළුවන්. GTA 5 රිලීස් වෙලා අවුරුදු 10ක් ගත වෙලා තිබුණා වුණත් ඒ අවුරුදු 10ට GTA 6 වල සැලකිය යුතු වෙනසක් සිදු වෙලා තියෙන බව පේනට තියෙනවා. දැනට කැරක්ටර් ක්වොලිටි එක අතින් සෑහෙන ඉදිරියෙන් සිටින Rockstar's ලගේ Red Dead Redemption 2 වලටත් වඩා ඉතා ඉහළ තාක්ෂණයක් මේ GTA 6 සඳහා යොදාගෙන ඇති බව අපට තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම එක රූප රාමුවක් තුළ සිටින චරිත ගණන සහ ඒ චරිතවල විවිධත්වය මේ ට්‍රේලර් එක හරහාම අපට පෙන්වන්නට Rockstar සමත් වුණා. කොහොමත් GTA 5 වල පවා එකම රාමුවක් තුළ චරිත ගණනාවක් සිටින අවස්ථා දකින්නට තිබුණා. ඒ වඩාත් වැඩි දියුණු කරන්නට GTA 6 සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ අමතර චරිත එහෙම නැත්නම් නන් ප්ලේබල් කැරක්ටර්ස් ගේම් එක තුළදී අපේ ප්‍රධාන චරිතවලට ප්‍රතිචාර දක්වන විදිහත් ඉතාමත් ඉහළ මට්ටමක ඇති බව තමයි අපට දැනගන්නට තියෙන්නේ. ඒ වගේ මේක ගේම් එකේ ඒ අවස්ථාවේ ස්වභාවය අනුව සෑහෙන දුරට වෙනස් වෙන බවත් අපට දැනට දැනගන්නට තියෙනවා. GTA 6 වලදී එලිමහන් ස්ථානවලට සාපේක්ෂව ගොඩනැගිලි තුල දර්ශනත් ඉහළ බව අපට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේ මේ ගොඩනැගිලි තුල පවා ඉහළ ඝනත්වයකින් චරිත විසිරලා ඉන්න ආකාරය අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ඉහළ විවිධත්වයක් ගේම් එක තුළදී නිර්මාණය කිරීම හරිම අපහසුයි. නමුත් ඒ අභියෝගය Rockstar සමාගම විසින් ජයග්‍රහණය කර ඇති බව තමයි දැනට පේන්නට තියෙන්නේ. GTA 6 වලට නැවතත් ගැන්ග් වෝ සිස්ටම් එක හඳුන්වා දෙන බවට පූර්ව ඉඟියක් මේ පූර්ව ප්‍රචාරණ පටය හරහා අපට ලබා දුන්නා. ඔයාලට මේ ට්‍රේල් එක තුළදී ප්‍රධාන කල්ලි තුනක සමීප රූප රාමු දැක ගන්න පුළුවන් වුණා. පළවෙනි එක තමයි තමන්ගේ ශරීරය වෙනස් කර ගැනීමට, එහෙම නැත්නම් බොඩි මොඩිෆිකේෂන්ස් වලට උනන්දුවක් දක්වන කල්ලිය. දෙවැන්න තමයි මෝටර් බයිසිකල් කණ්ඩායමක් විදිහට නගරයේ සැරිසරන කල්ලිය. තුන්වෙනි තමයි මොන්ස්ටර් ට්‍රක්ස් තමන්ගේ විලාසිතාව කරගත් කල්ලිය. ඉතින් දැනට අපට මේ කල්ලි තුන පමණක් අඳුරගන්න පුළුවන් වුණාට GTA 6 වල ප්‍රධාන කල්ලි 6ක් සිටින බව තමයි දැනට දැනගන්නට තියෙන්නේ. මේ කල්ලි 6 අතර යුද්ධයට ලුසියා සහ ජේසන් ඉදිරියේදී මැදි වේවි. ඒ සමගම ගේම් එක තුළ වෙනස්ම විවිධත්වයක් අත්විඳින්නට අපට හැකියාව ලැබේවි. ඉතින් අපි බලාපොරොත්තු වන විදිහටම GTA 6 2025 වර්ෂයේදී රිලීස් වෙන බවට Rockstar සමාගම විසින්ම මේ ට්‍රේලර් කරා අපට නිල වශයෙන් දැනුම් දුන්නා. සාමාන්‍යයෙන් අපි දන්නවා Rockstar වල ගේම් එකක් රිලීස් වෙන්නේ අනවුස්මන්ට් එකෙන් අවුරුද්දකටත් පස්සේ කියලා. නමුත් මේ පාර ඒක අවුරුදු 2ක් වේවිද කියන සැකය තමයි දැන් අපට තියෙන්නේ. ඒත් අමතක කරන්න එපා, අපි මේ ඉන්නේ 2023 දෙසැම්බර් මාසයේ කියලා. එතකොට තාක්ෂණිකව 2025 කියන්නේ අවුරුදු 2ක් වුණාට මේ GTA 6 2025 වර්ෂයේ මුල් කාර්තව තුලදී රිලීස් වුණොත් එය ප්‍රායෝගිකව ගත්තහම වසර 2ක කාලයක් නෙවෙයි. පසුගිය කාලේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක තුල වුණ කතාබහ දිහා බලපුවාම මේ GTA 6 2025 මුල් මාස කිහිපය තුල රිලීස් වෙන ලොකු ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමට වැඩිම ගේම්ස් ප්‍රමාණයක් රිලීස් වුණාට GTA 6 කොයි කාලයේ රිලීස් වුණත් ගොඩක් දෙනා මිලදී ගන්න ආදායම් වාර්තා බිඳවට්ටන ගේම් එකක් බව Rockstar දන්නවා. ඒ නිසා වැඩිපුර ගේම්ස් රිලීස් නොවන 2025 මුල් මාස කිහිපේ මේ සඳහා තෝරා ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා GTA 6 මුලින්ම රිලීස් වෙන්නේ PlayStation 5 සහ Xbox Series X සඳහා පමණයි කියලා. මේක GTA 5 වලදීත් අපි අත්විඳපු දෙයක්. GTA 5 2023 සැප්තැම්බර් 17 PS3 සහ Xbox 360 වලට රිලීස් කරලා පසුව PC වලට රිලීස් කරනු ලැබුවේ 2015 අප්‍රේල් මාසයේදී. ඒ අනුව හරියටම අවුරුදු 1.5කටත් වඩා කාලයක් GTA 5 ප්ලේ කරන්න PC කමියුනිටි එකට බලාගෙන ඉන්නට සිදු වුණා. ඒ මෙවරත්
ඒ විදිහටම සිදුවේවි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. 2025 මුල් කාර්තුවේ GTA 6 PS5 සහ Xbox Series X වලට රිලීස් කරලා 2026 අවසන් කාර්තුවේ PC සඳහා රිලීස් කරાવી. ඉතින් ලෝකයක් නැවතී බලාගෙන හිටපු GTA 6 announcement trail එක මේ විදිහට අවසානයේදී අපේ ඇස් ඉදිරියේ දිග හැරුණා. දැන් නැවතත් ලෝකය ගමන් කරන්නට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි පියවරෙන් පියවර මේ විදිහටම 2025ට ළඟා වෙමු. මේ announcement trail එක ඇතුලේ අපිට frames ගණනාවක්ම දකින්න ලැබුණා. මේ එක frame එකකින් frame එකට මේ game එකේ විස්තරගෙන අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ඉදිරියට ඒක ගැන කතා කරනවා. ඒ නිසා GTA 6 ගැන තවදුරටත් දැනගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම ගණතර 6 run එක දිගටම නැදිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා GTA 6 වල ප්‍රධාන චරිත දෙකෙන් වැඩිපුරම කැමති ලුසියාටද? එහෙම නැත්නම් අපි තාමත් නම නොදන්න ඉදිරියේදී Jason වේ කියලා හිතන ලුසියාගේ සහායකයාටද? ඔයාගේ උත්තරේ පළ comment section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් videos එක ඉදිරියේදී හම්බ වෙමු. එතකන් ගිහිල්ලා එන්න. Happy gaming. Chai chai weva.